කවුරු ආණ්ඩුවක් කරත් ජාතික ආරක්ෂාව කියන එක අතිශය වැදගත්. ඒ ජාතික ආරක්ෂාව පරදු තියන්න කාටවත් අයිතියක් නැහැ. ඒ ජාත් රටක ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන ත්‍රිවිධ හමුදාවට. ඒ නිසාම කවුරු බලයට පත් වුණත් හමුදාව සම්බන්ධයෙන් හමුදාව තුල තියෙන විශ්වාසය ආරක්ෂා කරන්න ඕන ආණ්ඩුවක් කටයුතු කරනවා. අපි සාමාන්‍යයෙන් අහලා නැහැ පාසල් ළමයෙක් ඇතුළත් කරනකොට මන්ත්‍රීවරයා ටෙලිෆෝන් කෝල් එක දෙන්න වගේ රජයේ රැකියාවකට රෝහල් කම්කරු පත්වීමකට කෙනෙක් ඇතුළත් කරනකොට මන්ත්‍රීවරයාගේ ලියුමක් ඕන කරනවා වගේ මේ හමුදාවට බැඳීමේදී සහ හමුදාවේ යම් යම් කටයුතු දේශපාලනීකරණය කරනවා කියලා. සමහර විට හමුදාවේ ඉහළ නිලයන් එකක් දෙකක් එහෙමේ දේශපාලන කැමැත්ත අනුව සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඕනෑම ආණ්ඩුවක් ඒ හමුදාව හමුදාවේ තුලට හමුදා විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා මේ දේශපාලන මැදිහත් වීම අවම කරගෙන තමයි ඉන්නේ. මම මේ කාරණාව කියන්න උත්සාහ කරන්නේ අතීතයේ යම් වැරදි පූර්වාදර්ශයක් අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා එය අනාගතයේ සිද්ධ නොවෙන්න. ඔබතුමා දන්නවා මේ දෙසැම්බර් 9 වෙනිදා වෙනකොට ශ්‍රී ලංකා නාවික හමුදාවට අවුරුදු 65ක් වෙනවා. සාමාන්‍යයෙන් නාවික හමුදාවට බඳවා ගැනීමේදී විශේෂයෙන් කමිෂන් ඔෆිසර්ස්ලා ගන්නකොට විශ්වවිද්‍යාල උපාධියක් හෝ ඊට සමාන වෘත්තීය සූසුකම් අපේක්ෂා කරනවා. ඒ වගේම කැඩට් ලෙදහරින් බඳවා ගන්නකොට එක්කෝ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ හරහා හෝ එහෙම නැත්නම් සාමාන්‍ය බඳවා ගැනීම පටිපාටි හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. නාවික හමුදාව ගැන දන්න කවුරුත් දන්නව සාමාන්‍යයෙන් එහි විවිධ අංශ තිබෙනවා. නීති අංශ වෙන්න පුළුවන්, සැපයීම අංශ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉංජිනේරු අංශ වෙන්න පුළුවන්. මේ සියලු අංශ අතරින් විධායක අංශයේ ප්‍රමුඛතාවයක් හිමි වෙනවා. එක්සකටිව් බ්‍රාන්ච් එක. මොකද නවක් යාත්‍රා කරනකොට නාවික යාත්‍රාවක් මුහුදට දැම්මට පස්සේ ඒ යාත්‍රාවේ සම්පූර්ණ වගකීම් පැවරෙන එක්සකටිව් බ්‍රාන්ච් එකට. ඒ නිසා එක්සකටිව් බ්‍රාන්ච් එකට බඳවා ගැනීමේදී අපොස උසස් පෙළ ගණිත හෝ විද්‍යා විෂය ධාරාවන් කර තිබීම අනිවාර්යයි. එසේ ඉල්ලන්නේ ඒ විෂය සඳහා භෞතික විද්‍යා දැනුම ඕනා. නැවේ ගමන් මගේ දිශානතිය තීන්දුව කරන්න, ඒ වගේම ප්‍රහාර එල කරනවා නම් ඒ දිශානතිය බලන්න, ඒ වගේම එහි තියෙන සමහර එන්ජින් කොටස් සම්බන්ධයෙන් ඒ භෞතික විද්‍යා දැනුමක් ඕන කරනවා. ඒ නිසාම තමයි මේ විධායක අංශයේ කොච්චර තැනක් තියනවද කියලා නාවික හමුදාවේ මම දන්න හැටියට නාවික හමුදාපතිවරුන් බොහොමයක් පාහේ සියලු දෙනාම පාහේ පත්ුනේ මේ විධායක අංශයේ හරහා. මයිගාව තියෙනවා ගරු සභාපතිතුමනි 2006 ඔක්තෝබර් 15 වෙනිදා සිළුමිණසා ඩේල් නිවුස් පත්තරවල දැන්වීමක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ශිෂ්‍ය පටන දහරින් බඳවා ගන්න. එහි ඉල්ලනවා මෙහෙම. සැපයීම් අංශය මේ අධ්‍යාපන සූසුකම් සැපයීම් අංශය වාණිජ විෂය ධාරාව කරලා තියෙනවා. ඉංජිනේරු අංශය භෞතික විද්‍යා විෂය ධාරාව කරලා තියෙනවා. විධායක හා නාවික සැපල අංශය විද්‍යා වාණිජ හෝ කලා සහ අපොස සාමාන්‍ය පෙළ විෂයන් සම්මාන සාමාර්ථ හයක් සහිතව එකවර සමත් වෙලා තියෙන්න ඕනා. දැන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙනවා පොඩි වහල ගැහිල්ලක්. මොකද්ද? සාමාන්‍ය මේ විධායක අංශයට සහ නාවික සැපල අංශයට බඳව ගන්නකොට එකම සුසුකම් ඉල්ලන්නේ නැහැ. මෙතන විද්‍යා වාණිජ හෝ කලා කියලා තුනම දාලා තියෙන මේ එක්සකටිව් බ්‍රාන්ච් එකයි නේවල් පැට්‍රෝල් එකයි දෙකම එකට දාලා මේක හොරපාරෙන් ගහන්න. මොකද්ද සිද්ධ වුනේ? මේ දැන්වීම අනුව හිටපු ජනාධිපතිවරයාගේ දැන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ඇතුළත් වුණා. නාවික හමුදාවට ඇතුළත් වුණා. NRX 24.31 ඔහුගේ අංකය. කොහොමද ඔහු නාවික හමුදාවට ඇතුළත් වෙන්නේ? මේ සූසුකම් ඔහුට තිබ්බද? මම බොහොම වක්‍යමින් කියන්නේ ඔහුට අපොස සාමාන්‍ය පෙළ වැඩ හයක් නැහැ. අපොස ඕ ලෙවල් එකවර වැඩ හයක් සමත් නැහැ. කවර කතාද ඒ ලෙවල් ගැන? ඔහු කලා විෂය ධාරාවෙන් උසස් පෙළ කරලා හිටියේ. ඔහුට ඇතුළත් වීම සඳහා තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙනස් කරේ. විධායක අංශයට බඳවා ගන්නකොට කවදාවත් ෆිසික්සර් වෙන දෙයක් ඉල්ලන්නේ නැහැ. මේක හොරෙන් කොලේ වහලා ගාව විතරක් නෙමෙයි. මෙහෙම සුදුසුකම් අඩු කරලත් ඒ සුදුසුකම් සපුරා ගන්න බැරි වුණා. ඕ ලෙවල් වැඩ හයක් එකවර සමත් වෙන්න බැරි වුණා. ඇතුළත් කරගත්තා. ඒ ඇතුළත් වෙලා දැන් ඇතුළත් වෙච්ච දවස්වල මේ තියෙන මයගාව 2006 දෙසැම්බර් 17 වෙනිදා පත්තර පිටු කීපයක් මේ තියෙන්නේ.
අපි යනවා පුතා නාවික හමුදාවට බාර දෙන්න. පින්තූරේ ඉන්නවා නාවික හමුදාවට එක්ක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂි රාජපක්ෂ මහතා හමුදා පුහුණු වීම කටයුතු සඳහා සිය පියාණන් හා මෑණියන් සමග ත්‍රිකුණාම නාවික හමුදා කඳවුර වෙත පිටත් යාමට අරලිය ගහ මන්දිරේ නික්ම ගිය මොහොත. පත්තර පින්තූර දාලා තමයි එළියට ගත්තේ අරලිය ගහ මන්දිරේ. මේ තියෙන්නේ එක පත්තරයක්. ඊළඟ එක යෝෂි රාජපක්ෂ නාවික හමුදා පුහුණුවට යයි. ලොකු විස්තරයක් තියෙනවා. මං හිතන්නේ ගංගාරාම විහාරාධිපති හාමුදුරුවෝ සෙත්පිරිත් කියලා තිනවලු දේශපාලඥයන්ගේ දරුවන් හමුදාවට එක් නොවන බවට සමාජයේ පවතින මතය වෙනස් කරන්නේ රටට ජාතියට ආදරය කරන ඉදිරිතර තරුණයෙකු ලෙස ඔහුගත් තීරණය අගය කරයි. මෙන්න ඊළඟ එක මේ තියෙන්නේ දාදු කරඬුව තියලා ගංගාරාම හාමුදුරුවෝ සෙත් පතනවා නාවික හමුදාවට යන යෝෂිත පුතාට. ගියා නාවික හමුදාවට ත්‍රිකුණාමල නාවික පුහුණු විද්‍යාලයේ පුහුණුවට ඇතුළත් වුණා. දවස් 30ක් හිටියද මේ පත්‍රයේ දැන්වීම දාලා හමුදාවට කොල් ඇතුළත් වෙන්නේ නැහැ. ඒකේ චිත්ත ධෛර්ය හදන්න කියලා ඇතුළත් වෙච්ච යෝෂි රාජපක්ෂ දවස් 30ක් ත්‍රිකුණාමල නාවික හමුදාවේ පුහුණුවක් ලැබුවද? දවස් 20යි. දවස් 20යි. දවස් 20කට පස්සේ ඒ කණ්ඩායමේ බෙස්ට් කැඩට් කියලා ඔහුට දුන්නා එංගලන්තයේ ඩාට්මත් වල නාවික පුහුණු අකඩමියට යන්න අවස්ථාවක්. මම අහන්නේ අපේ රටේ නාවික හමුදාවට බැඳෙන සෙබළු නාවික සෙබළුන්ට ලැබෙන අතිවිශේෂ වරප්‍රසාදයක් ඒක. ඕනම් අහන්න දැන් නාවික හමුදාපතිවරයන් රවි විජේගුණරත් මහත්මයාගේ දක්ෂතමයන්ට තමයි බෙස්ට් කැඩට් තමයි ඩාට්මත් වලේ රෝයල් නෙවල් අකඩමියේ පුහුණු කරන අවස්ථාව ලැබෙන්නේ. දවස් 20ක් ගියාට පස්සේ සාමාන්‍යයෙන් කැඩට් ට්‍රේනින් එකේ මාස 9ක් ගියාට පස්සේ ඒකින් හොඳම කෙනා තෝරලා ඒකට යවන්නේ. යෝෂි රාජපක්ෂ යවුවා 2007 ජනවාරි ඉඳලා ඒ අවුරුද්ද මෙයා එහෙ ඩාට්මත් වල. දැන් අපිට කියනවා තරුණයන් නාවික හමුදාවට බඳින්න චිත්ත ධෛර්ය වර්ධනය කරන්න හමුදාවට බැඳෙව්වලු. දවස් 20යි හිටියේ ලංකාවේ මාස 20ක් එංගලන්තේ. මෙහෙම යවනවා නම් ඉතින් කොයි අම්මා තාත්තා තමන්ගේ පුතාව හමුදාවට එවයිනේ. ඇයි දවස් 20ක් මෙහෙ මාස 20ක් එංගලන්තේ කොච්චරද? ඒක ලක්ෂ 63ක් රුපියල් ලක්ෂ 63ක් ආණ්ඩුවෙන් වියදම් කරා. ලක්ෂ 63ක් මේ අවස්ථාව ලැබෙන තිබ්බේ කාටද? ඒ කණ්ඩායමේ අනුරාධපුර හිටිය දක්ෂ තරුණෙක් නාවික සබලෙක් ඔහුට ලැබෙන තිබ්බ අවස්ථාව. මම අහනවා ආරක්ෂක අමාත්‍යාංශයේ, මම අහනවා නාවික හමුදාවෙන් කොහොමද යෝෂිත රාජපක්ෂ මේකට තෝරගත්තේ? මොකද පදනම කොහොමද ලකුණු ලැබුණේ? කිසිම දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. දවස් 20ෙන් යව ඔහු. ඒ විතරක් නෙමෙයි පාඨමාලා ඉවර කරා 2008 දෙසැම්බර් 2007 දෙසැම්බර් 7 වෙනිදා ලංකාවට ආවද? නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයෙන් තවත් රුපියල් ලක්ෂ 65ක් වියදම් කරලා සී ට්‍රේනින් සහ සබ් ටෙක්නිකල් කෝසස් කියන කෝස් කියන පාඨමාලා දෙකකට ඔහු යවුවා. ගිනාගත්තේ නැහැ. අපට මොකද කිව්වේ? චිත්ත ධෛර්ය වර්ධනය කරන තරුණයන්ගේ එවන හමුදාවට පුතාව කිව්වා. මාස 20ක් එංගලන්තෙ තිබ්බා. ඒ කෝස් දෙකකට විතරක් ඒ පාඨමාලා තුනකට විතරක් ලක්ෂ 125ක් වියදම් කළා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශය. ලක්ෂ 125 අනුමැතිය දීලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශය. ඒ විතරක් නෙමෙයි ලංකාවට ආවට පස්සේ ඊට පස්සේ එයාට දුන්නා බෙස්ට් මිඩ්ෂිප්මන් තන ඒ කණ්ඩායමේ තියෙන හොඳම මේ මිඩ්ෂිප්මන් බෙස්ට් මිඩ්ෂිප්මන් තනතුර දුන්නා ඔහුට. ඔහුට දීලා ඔහුව තෝරගෙන ඔහුට තමයි සෝඩ් ඔෆ් ඕනේ එක දුන්නේ. ඒ විතරක් නෙමෙයි මම අහන්නේ ඒ කාලේ ඒ 45 වෙනි කණ්ඩායමේ නාවික හමුදාවේ හිටපු සෙබළු ඔවුන් එල්ටීඩී එකත් එක්ක යුද්ධ කරා. මම අහනවා යෝෂිත රාජපක්ෂ මොනේ අඩු ගන්න පණ පිටින් එල්ටීඩී සමාජික දෙකක් තියෙනවද කේපීව අර කියලා. ඔවුන් වද කරපු යුද්ධය. ඒ විතරක් නෙමෙයි ඒ ආවට පස්සේ ඒ ඇවිල්ලා මාස කීපයක් මෙහෙ හිටියේ. යුද්ධයට සම්බන්ධ වුණේ නැහැ. 2009 ඔක්තෝබර් මාසේ ඉඳලා 2010 අගෝස්තු වෙනකන් තවත් පුහුණුවක් කොහෙද? යුක්‍රේනයේ. මේක හරි අපූර්ව වැඩක්. ඔනේ රුසියාවේ තානාපතිවරයා ඒ කාලේ උද්‍යංග වීරතුංග. ඔහු වෙනු ආරක්ෂක අමාත්‍යාංශයට ලියුමක් අපේ ආරක්ෂක හමුදාවෙ ඉන්න කවර හෝ කෙනෙක් සුදුස්සෙක් එවන්න යුක්‍රේනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාවකට කියලා. ආරක්ෂක අමාත්‍යාංශයේ හැරෙන තැපෑලෙන් යෝෂිත තෝරලා යවනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුංචි අම්මගේ පුතා එහෙන් ලියුමක් එවනවා. මහින්ද මහත්තයාගේ මල්ලි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඔහු අස්සම් කරලා යවනවා යෝෂිත තෝරලේ පාඨමාලාවට. යවන් කොහොමද තෝරගත්තේ? මොකද්ද පදනම? කවුද ලකුණු දුන්නේ? කවුද ඉන්ටර්වියු එකට ගෙනාවේ? යුද හමුදාවේ නායක හමුදාවේ ගුවන් හමුදාවෙන් හමුදාපතිරු කියන්න බලන්න කවුද
සම්මුඛ පරීක්ෂණ කව දෙව්වෙ කියලා කිසිවෙක් කියුවේ නැහැ. උද්‍යංග විරුද්ධ මෙහෙන් ලියුම යවනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙහෙන් අස්සන ගහලා ලියුම යවනවා. ඒ කෝස් එක. මොකද්ද? Navy Units Combat Employment and Actions Management Course. ආණ්ඩුවෙන් දුන්න රුපියල් 140ක්. 140ක්. ඒක ඉවර වුණා. ඒක ඉවරනට පස්සේ उद्यांग आचार्य उपाध्याय මෙහෙම තමයි වැඩ කරලා තියෙන පහුගිය කාලේ විනාඩි දෙකක් තව එහෙම තමයි වැඩ කරලා තියෙන්නේ දැන් මම අහන්නේ කොහොමද මේ අවස්ථාවක යාට ලැබුණේ මොනවා කරලාද අතුලත් යන සූසුකම් නේ හොරපාරෙන් අතුල් කරගත්තා අඩු සූසුකම් පෙන්නවා පෙන්නලා ලංකාව තියාගත් නැතුව පාඨමාලා පහකට රුපියල් 150 217ක් වියදම් කරලා තිනවා ඒ විතරක් නෙමෙයි ඔහු පහුගිය කාලේ නාවික හමුදා මෙහෙ ඉන්නකොට අපි දැක්ක නාවික හමුදා යුනිෆෝම් එක ඇඳගෙන හිටපු ජනාධිපතිමත් එක්ක එහෙම යනවා කිව්වේ මොකද්ද ඔහු ආරක්ෂක ඔහු ජනාධිපති ආරක්ෂකයෙකුට අනුයුක්ත කළා කියලා තියෙන්නේ මම අහනවා පුළුවන් නම් කියන්න රාජ්‍ය ආරක්ෂක අමතිවරයා ආරක්ෂක රාජ්‍ය අමතිවරයා පුළුවන් නම් උත්තර දෙන්න ඔහුව PSD එක ඇතුළත් කරේ කවද්ද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ඔහු PSD එක ඇතුළත් කරා කියලා එක අපොයින්ට්මන්ට් ලෙටර් එකක්වත් නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පස්සේ ඔහු PSD එකට ගත්තේ කොහෙවත් එහෙම එයාට දීලා නැහැ බඳවගෙන නැහැ එහෙනම් කොහොමද එයා යන්නේ ඒ විතරක් නෙමෙයි ඔහු දේශපාලන වැඩකට සම්බන්ධලා තියෙනවා අපි දැක්කනේ නිල් බලකාය වැඩවලට ගියා අපි දැක්කනේ එහෙම එයා වැඩකට යොදු කරේ දැන් අපි අහන්නේ මේ මම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනවාරි මාසේ 26 වෙනිදා මේ අවුරුද්දේ ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලක් කරා කරුණු 13ක් සහිතව යෝෂි රාජපක්ෂ විරුද්ධව මම දන්න හැටියට නාවික හමුදා නිලධාරීන් 3 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ කරා පරීක්ෂණ වාර්තා ආරක්ෂක අමාත්‍යාංශයට දීලා තිනවා මම අහන්නේ ඒ මූලික පරීක්ෂණය ගත්ත තීන්දුවට මොකද වුනේ ඒ පරීක්ෂණය යද්දි යෝෂි රාජපක්ෂට ඩුබායි හරහා යුක්‍රේන්ට යන අවසර දුන්න පෙබරවාරි මාසේ 9ත් 15ත් අතර ඒ කාලේ තමයි ලංකාවේ කතාවක් ගියේ අර ඩුබායි වල තිබුණු ගිණුමෙන් සල්ලි අර යුක්‍රේන්ට ගියා කියලා. ඔහු නාවික හමුදාවේ මූලික පරීක්ෂණයට සාක්ෂි දුන්නේ ඒ ගමන ඉවර වෙලා. මේවට ඉඩ දීලා තියෙනවා. දැන් මෙහෙම ඉඩ දීලා නාවික හමුදාවේ දක්ෂ කැඩට්ස් වල තිබුණු අවස්ථාව හිමි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. හරි අපූර්ව කතාව. මෙයා සබ් ලෙෆ්ටිනන්ට්. හැබැයි එයාගේ ආරක්ෂාව ඩිඩි කවුද? එයාගේ ආරක්ෂාව ඊට වඩා සීනියර් නේද හරි? රිය ඇඩ්මිරල් මේ වගේ කට්ටිය තමයි මෙයාට අනුයුක්ත කළ ඉති ආරක්ෂාවට මෙයාගේ බෑග් එක අරන් යන්න ආවදේව කරන්න ඔන්න සලකිලි දැන් අවසන් කරන්න මම අවසන් කරන්නම් ගරු මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙවෙයි මෙයාට එයාට කාර්යස් පදින වැලිසර වෙනම ට්‍රක් එකක් හදලා තිනවා ඒ කාලේ රාජපක්ෂ පවුල නාවික හමුදාව සැලකුවේ ඒගොල්ලන්ගේ වහල් බලකාය විදියට නාවික හමුදා වැඩ කරන සබලු සිකුරාදා නිවාඩු හැමෝම සමහර අයට සවුඳ ගෙදර ගිහලා සවුඳ එන්න පුළුවන් හැබැයි සෙනසුරාදා රගර් මැච් එකක් තිබ්බොත් මේ සබලු කාටවත් ගෙදර යන්න බෑ මොකද චියර් කරන්න යන්න ඕන ග්‍රවුන්ඩ් එකට චියරින් පාටි එක එක දවසක් නාවික හමුදා මේකෙන් අවසන් කරනවා නාවික හමුදා මැච් එක පරදුනා එදා චියර් කරන්න ගියපු ඔක්කොම ඒ විතරක් නෙවෙයි වැලිසර නාවික හමුදා කඳුර හිටපු මේ සබලු ඔක්කොම අරගෙන ඉන්න ග්‍රවුන්ඩ් එක රෑ 12ට පනිෂ්මන්ට් එකක් විදියට චියර් කරෙව්වා මෙහෙමයි මේගොල්ලෝ හමුදාවට කරේ ඒ නිසා මම කියන්නේ ආරක්ෂක රාජ්‍යමත්තුමා මේ පාර්ලිමේන්තුවට උත්තර දෙන්න ඕන ඒ නාවික හමුදාවේ මොහුට එරෙහිව කරපු පරීක්ෂණේ වාර්තාවට මොකද වුනේ? ඒවට ගන්න ක්‍රියාමාර්ග මොනවද? මොකද හමුදාවේ විශ්වාසය හමුදාව ගැන ආරක්ෂා කරගෙන වැඩගත්. එනිසා වේලාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා.